නිබ්බාන පටිසෝත දාමී දහම් කතිකාව නිවන් මග අවබෝධය පිණිසමඌ ගුවන් විිදුලියෙන් සක්තිය සුපහැදිලි දදත. ඒෂකයානු රත්නපුර මගුරුගොඩ බැලුන්ගල ආරණ්‍ය සේනාසනාද ඒපති වාර්යියපොළ දම්මගවේශයේ ස්වාමින්න් වහන්සේ අවසරයි ස්වාමින්න් වහන්ස. සමන්තා චක්කවාලේ සු අත්්‍රාගඡන්තුදේවතා සද්ධම්මං මනිරාජස්ස සුනන්තු සකමුකඩං දම්ම සවන කාලෝ අයංබදන්තා දම්මස් සවනකාලු අයංබදන්තා දම්මස් සවනකාලු අයංබදන්තා නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුත්දස්ස അയമേവചോ ചോ അര്യ അംഗി ക്കോ മെയ്തീദം സമ്മാ സങ്കപ്പോ സമ്മാ മാ സമ്മാ കംമന്ത് സമ്മാ ആജീവോ സമ്മാ വായാമോ സമ്മാ സതി സമ്മാ സമാധി අයං කෝසාභිකවේ මජ්්‍යිමා පටිපදා අතාගතෙන අබි සම්බුද්ධා චක්කු කරණ ඥානකරණේ උපසමාය අභි්ඥාය සම්බෝධය නිව්භානාය සංවත් තීතිී. හොඳ එහෙමනං අද දවසේත්ඌුව ගුවන්විදිලිය හා සම්බන්ධ වන ලෝකවාස මහා ප්‍රඥාාවන්ත්‍රශාවකයන් හට අප මේ දේශනා කිරීමට සූදානං වන්නේ ලෝතුරා බුදුවරු බුද්ධත්වයට පත්වනාට පස්සේ. පළමුුවෙන්ම වදාළ මහා සූත්‍රයක් වන ධම්මචක්ක පවත්වන සූත්‍රයයි. අපි දැනට මේ දම්සත් පැවතුම් සූත්‍රය කොටස්ේ. දෙකක් දේශනා කරලා තියෙනවා නමුත් කොටස් දෙක දේශනා කරලා අවසන් වෙනකොටවත් අපට පලවෙනි චේදේවත් අවසන් කරන්න දැරුණ. ඉති අද දවසය අපි මාතෘකා පාටයක් ලස ගත්තේ දම්සත් පැවතුම් සූත්‍රයේ පලවෙනි චේදය අන්තිමවා්‍ය කිහිපය. එතකොට මේ දම්සත් පැවතුම් සූත්‍රය අපට අදාල වන්නේ නිවන්න අවබෝධිය සඳහාමයි. ඉතිං ඔබ දම්සත් පැවතුම් සූත්‍රය කොතෙක්වල් අසා ඇති දම්සත් පැවතුම් සූත්‍රය සජ්ජායනා කරලා ඇති. දම්සත් පැවතුම් සූත්‍රය ඔබට කටපාඩක් ඇති නමුත්. අපට මේක අවශ්‍ය වන්නේ නිවන් දැකීම සඳහා මේ දම්සත්තවතුන් සූත්‍රය අපට කොච්චර අදහළ වනවාද යන්න පිටිබඳවයි. ඉතිං ඒ නිසා අද දවසත් අපි මේ දහම් දේශනාව සඳහා අපේ නිවණ අභිමුව කොළඹ කණ්ඩා එම නියෝජනය කරන මහරගම පදිංචි පත්මා ජයසූරිය මෑණියන් මේ බන වැඩසටහන සඳහා දායකත්ය අරජම කටයුතු කරනවා ඉතින් මේ දායකත්වේ පුන්න ශක්තින් වල බලයෙන් ඒ අම්මට. මේ මන්තිී මාත්නයේ බෞ්ට පත් කර ගැනීමට මේ පුන්න ශක්තින් හේතුවාසනා වීවා එම මහත්මයා එෙම දරුවන්ට මේ මන්තති මාත්නය බවපත් කර ගැනීමටත් මේ පුන්න ශක්ති කුසල ශක්තින් හේතුවාසනා වීවා කෙල්ලා අපි මුලින්ම පාර්ථනා කරනවා. එම නං අපි මේ දම්සත් පවතුන් සූත්‍රයේ බුදු හාමුදරුවෝ තමන් දහම් අවබෝධ කරපු හැකි තමයි මේ මුලින්ම ප්‍රකාශ කරන්නේ එතකට මේ සම්මාධිට්ටිය. ට පත්වෙන කාරය. ඒවගේ මාර්්‍යෂස්ටායින්ක මාර්ගය කුමක් දැයි කියනකොට ආර්ස්ටායික මාර්ග කොටස් අටක් දක්වනවා ඉතින්ඒ කොටස් සතේ පලවෙනි අන්ගේ ලෙස දක්වන්නේ සම්මාධීත් ඒතකට මේ සම්මාධී්චිකයන්නේ කුමක් දෙ යන්න පිළිබඳවල් අපි දවශනය කරන්න රෝන අපි දැ. බන වැඩටහන් කීපයකෝ මේ සම්මාධිත්‍යිය කියන්න කුමක්ද යුපට දේශනා කරලා තියෙනවා. නමුත් සම්මාධිත්‍යය කියනහෙම එකවර අවබෝධ වෙන දෙයක් නෙමෙයි. සම්මාධි්‍යය සම්මාධිත්‍යය කියකි අප නොයක් නො ටැංගල නොෙත්ම කාරණාවලින් විවරණය වෙලා තියෙනවා. නමුත් සම්මාධිත්්‍යය කියල කියන්නේ ආර අෂ්ටායික මාර්ගයේ පලවිනිියන්ගේ. දකොට ආරි අස්ටායික මාර්ගය. අපි කොටස් අටකින් සම්බන්ධ කරගෙන තියෙනකොට මේ සම්මාදිට්ටි සම්මා සංකප්ප කියන කොටස්ස අදාළ වන්නේ ප්‍රඥා කොසටයි. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන කොටස අයත් වන්නේ ශීලස් කන්දේටයි. සම්මා වායාම සම්මා සති සම්මා සමාධී කියන කොටස් තුනා අදාළ වෙන්නේ සමාදිය කොටසටයි. ඒ නිසා ආර් අස්ථායික මාර්ගයේ පෙළගැස්ම. අපි සාකච්ඡා කරනකොට පෙළගැස්ම තියෙන්නේ සම්මාදීත්‍යය ප්‍රඥා කොටසට සම්මා ධීර්්‍යෂා සම්මා සංකප්ප, සම්මාවාචා සම්මා කම්මන්ත සම්මාජව සීල කොටසට සම්මාවායාම සම්මාසති සම්මාමා සමාධිකයි. එතොකට ආර්්‍යෂ්ටයින්ක මාර්ගගේ පෙළගැස්ම පිළිවලග යුත්තේ ්‍රඥාශීල සමාධී කියන පිළවෙලයි. ඉදිං අපිට දහම විකෘති වෙලා තියෙන එක කොයි තරන්දකීවොත්හෙම බුද්ධ දේශනාවට අනුව බුදුහාමුදුරුවෝ ආර් අෂ්ටායික මාර්ගය පෙළගස්වා තිබනාකාරය පවා අද වෙනකොට පෘතජ්ජන ගිහි පෑදි පිංවතුන් පොත්පත් ලියලා බනදේශනා කරලා බුද්ධ භාෂිතය බුද්ධ දේශනාව යට සීයක්ම විකෘි කරලා තියෙන දැන් අපට කියන්නේ මේකේ පිළිවල සීල සමාධි ප්‍රඥා කියලා. බුදුහාමුදරු ආර්යාෂ්ටයින්ක මාර්ගගේ පැහැත් ජිලියුම දක්වලා තියෙන්නේ නිවන් දැකීම සඳහා යන කෙනෙක්. අනි වාරෙන්ම මුලින්ම සම්මාධදිි්‍යයටට පත්වෙන්ටන සම්මාධිත්්්‍යියයට පත්්‍යනවා කියලා කැන්නේ සෝතා පන්න ස්වභාවයට පත්වනයකයි. එති දහම්. දේශනාවන් ආරම්භක සූත්‍රයේදීම මේ ඉතාමත්ම පැහැදිලිව සඳහන් කරලාත් තින ආර්ය අස්ටායින්ක මාර්ග පිළිවල එකට ආර්ය අස්ටායික මාර්ගයේ පිළිවල තමයි බුදු දේශනාවේ නිවන් මගේ. එතකට නිවන් මගේ යනකොට යම් කෙනෙක් මුලින්ම සම්මාධිත්‍යයට පත්යෙන්ට න සම්මාධිත්්‍යය කියලා කැන සෝතාපන්න ස්වභාවය. එකට මේ සෝතා පන්න වන්නේ කෙසේද යන්න පිළිබඳක බුදුන් වහන්සේ සාරිපපුත්ත හාමුදුරුවන්ගෙන්. හන්ලද ප්‍රශ්නය එකටසාහ උත්තර එකට ඉතාමත්ම පැහැදිලිව සටහන්ගෙනවා සම්මාධීත්කයට පත්වන්නේ සෝතා පන්න වෙන්න කල්්‍යාන මිත්‍රේගේ සද් ධර්මයකින් කියලා. සංවිත නිකායේ පහ එක ගන්ත්‍රයේ දතිය සාරිපුත්ත කියන සූත්‍රයේ. බුදු හා මුදර සාරිපුත්ත හා මුදරුවන්ගේ මිතාමත්ම පැහැදිලි වහනවා සාරිපපුත්ත සම්මාධිති සම්මාධීි්ි කර කියනවා. සෝතාපන්න සෝතා පන්න කියලා කියෙනවා මොකද්ද මේ සෝතාපන්න. එදකට සාරිපපුත්ත හාමුදුරුව පැහැදිලි දෙෙනවා සෝතාන්න වෙන්ඩනම් සත්පුරස සන්සේවෝ සද්ධම්ම සවනෝ යෝනිසෝම් මනසිකාරුව දම්මාළු දම්ම පජිපද. එහෙනම් සෝතාපන්න වීම සඳහා සත්පුරරිසි සන්සේවුරු සද්ධම්ම සභනු සත්පුරුසයගෙන් සද්ධර්මය ශ්‍රවණය කරන්න රෝණ සත්ධර්ණය ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරය. එඒකොට මේ දම්මාමනු දම්න්න පටිපදාව ඇති වෙන්ඩුවන. එතකොට අංග හතරක් කියියනවා සවතා පන්න වෙන්ට ඒක් තමයි කල්යාාන මිත්‍ර ඇසු හෙමනඇත්තන් සත්පුරුස සේවනය සද්ධර්ම ශ්‍රවණය මේක තමයි පළවෙනි කොටස දෙවිනි කොටස සතම ඕනෂෝ මනෂිකා රසා දම්මානු දම්ම පටිපද. එතකට මේ කොටස් හතරට කොටස් දේකට බෙදා ගන්නඩ පුළුවන් පළවෙනි කොටස සත්පුරසේගේ සද්ධහම ශ්‍රවණය දෙවිනි කොටස යඕනෂව මනසිිකායි අපි මේක තවරු කරගන්ඩ අප තම සූත්‍රයක් මේකට අදාළ කර ගණ්ඩ පුළුවන්. එදකට සූත්‍රය මහා වේදැල්ලතිෙන සූත්‍රයේ මහා ේදැල්ල සූත්‍රයේ තියෙන්නේ මධ්‍රම නිකායේ පළවෙනි පොත්ති හැසි අනුව එක් පෙන. පිටුව තමයි මහා වේදැල්ල සූත්‍රය තියෙන්නේ ඔබ ගවේශණය කරන්න අධ්‍යනය කරන්න අි මේ කරන කාරණා ත්‍රිපිටකට සාපේක්ෂෝදනම් අපි කියන් නෑත්‍රපිටකේ යටසීයක්ම නිවරදදිී කියෙලා ත්‍රපිටකේ හරිවැරදි ගවේශණය කරනකොට දහම්න සිවරණ වන ආර්ය උත්තමය ත්‍රපිටකේ ගවේෂණය කරනකොට මේ ගේ තියන රිසහවැරදශමතු කරගන්න පුළුවන්. යකෝට අපි මේ කියන කාරණාවල් ත්‍රපිටක සාක් සහිතවයිඇහේ ඔප්පු කරන්නේ. එකොට මේ ත්‍රපිටකගේ තියන මේ චූල වේදල්ල සූත්‍රයේ. අහනවා ඇවැත්නි සම්මාධීත්්‍යය උපපාදිය පිණිස කොතෙක් ප්‍රත්තියන් වේද. සම්මාධි්්‍යය ඇතිීම සඳහා කොතෙකු ප්‍රත්වයන් වේද. ඇවැත්නි සම්මාධෙට උප්පාදය පිණිස ප්‍රතියෝ දෙනෙක්. ඒතුවේ හනං සම්මාධිත්කයට ප්‍රත්වන්ට කර්මකාරණ දෙකක් අවශ්‍යයි. පරතෝගෝසක ප්‍රත්තිය සහ යෝනනිසෝ මනස්්‍යක කාරය. මොකක්ද මේ පරතෝගෝසක ප්‍රත්්‍යයකි ලකියන්නේ. පරතෝගෝසක ප්‍රත්්‍යයකි ල කියන්නේ වෙනත් අයෙක්ගෙන් ලබාගන්නා ප්‍රත්්තියා. එතකට වෙනත් අයික කියන්නේ කෞද මේ කල්යාාන මිත්‍රයාගෙන් ලබාගන්න. ඒහනං චල මහා වේදල්ල සූත්‍රයට අනුව සම්මාධිත්්ති ගතවඩ. ප්‍රත්යන් දෙතක්වයෙනවා පලනක තයි පරතූගෝෂක ප්‍රත්තිය දෙවිනයට තමයි යෝනිසුම් මනෂිකාරය. ඔබ මේක ගවේශණය කරන්නන්න. නිකන් ගිරවුන්සේ කටපාඩම කරගන මේ බනහන්ඩපා. ගිරවුන්සේ අර කවුහරි යම කියනකොට ඒ අර එහි සම්ප්‍රදායින් මනුදමනය කරන්න දෙපා. ඉස්සරි බණහනකොට හා මුදුරුවලඟ ඉන්නවා මනුස්සේක්. එයාගේ කාරය තමයි එහහි අපි හාමුදුරුවුණය කියන එක. හාමුදරුව මොනොවද කියන්නේ ඒ මනුස්ේෙහි අපේ හාමුරුව නේක කියන. එකක හාමුදුරුව මොන බොරුවක් කියීවත් එහහි අපි හාමුදුරුව කන ති නිසා ස්වාමීන් වහන්සේලා කියන දේශනාවන් සියයට සීයක්ම නිවරදී කියලා පලවෙනි ඒක්කන අනුමත කරනවා ඇයට ඒ අනුමත කරගෙන තමයි මේ බණ මිෙනුස් මෙතක්කල් අසාගෙනගේ නමුත් මම කියන්න එහෙම නම බණ කහන්රෝනේ ප්‍ර්ඥාව අවදියනවිදියට. ඔබේ. ප්‍රඥා වරවෙන්ටයි අි මේ බනදේශනා කරන්නේ. ප්‍රඥාව විවරෙනවා කියලා කියන්න ඔගේ තෙවෙනය විරනවා ගේ තුන්ගස විවරන ප්‍රඥය විවරවා. මේ නිසා ඔබ සම්මා දික්්්‍යයට පත්වෙන්ට නම් අනිවාරෙන් ඔබට කල්්‍යාන මිත්‍රයේගේ සද්ධර්මයයක් ශ්‍රෝණය වෙන්ඩෝන. එහෙන මේකට අපිෙන සෝතා පන්න කෙලතකොට සංවිතනකාය පහේ එකේ තියන චර දුතිය සාරිපුත්ත සූත්‍රයට අනුව සෝතාපන්න සෝතාපන්න මනවාදය කලා බුගහාමමුද අහනකුට. පුත් දුදරෝකෙනන සෝ තා පන්න වෙන්ඩ අංග හතරත්වයනවා සපපුරුස සන්සේවෝ සදදම සන යනිසු මනස්කර දම්මානු දම්ම පටිපදුවතකට මෙතන කොට සතරත්යෙනවා. ඒ කොට සතරම තමයි මහා වේදල්ල සූත්‍රයේදී සම්මාධි්‍යයට හේතුවෙන කරුණු මන දය කියනකොට සම්මාධිත්‍යයට හේතුන කරුණු දෙකක් කියනවා එක පරතෝගෝක ප්‍රත්ය දෙක ජෝනිසන් මනෂිකාර ගන පරතෝෝෂක ප්‍රත්තිය සමානයි සත්පුරස සන්සේවෝ සද්ධහම සවනෝ කියන කොටසට. එදකට යෝනිසෝ මනුෂිකාරය තමයි දම්මානු දම පටිපදාවලෙස තවත් කොටස් දේකට බැදිලාත් එෙදකොට දුතිය සාරිපුත්ත සූත්‍රය කොට සතුරකින් දක්වලා තියෙනවා සෝතාපන්න වෙන්න කොහොම දැයි කියලා ඒ කාරණාවම තමයි සම්මාවිත්‍යයට පත්වන කොම ැචල නකොට කොට දේකට සාරාන්ශ කරල දක්වන්න. එදකට අපට ඉතාමත්ම පැහැදිලි මේ ගවේෂනාත්මක ප්‍රර්ේෂනාත්මක විශවේෂනාාත්මක විග්‍රහය ේදන කොට. සෝතාපන්න සමානයි සම්මාධි්ි සම්මාධිට්්‍යි සමානයි සෝතා පන්න. හලා යමෙක් සෝතාපන්න වෙනවා කියලා කිය ඔොව සම්මාධිත්්‍යයට පත්වෙනවා. එදක්‍රම මේ සම්මාධිත්්‍යයට පත්වන කෙන ගේ ස්වභාාවේ තමයි සෝතාපන්න. එකට දැම් බුදුවරු හෙම සෝතාපන්න වෙන්ඩ කාක්ම පණක් කහලන්න එනිසා බුදුවරුන්ගේ ඒ සෝතාපන්න ස්වභාවය අපේ හඳුරන්නන්නේ බුද්ධත්තේ කියලා. සාමාන්‍ය පුද්ජලය වූගේ සෝතාපන්න ස්වභාවය අපි හඳුරන්න්නන්නේ සම්මාධිට්‍ය වට බුදුහාමුදුරුවෝ සෝතාපන්න නොවී බුද්ධත්වයට පත්වනයක තමයි බුදුහාමුදුරුවන්ගේ සම්මාධික්්්‍යියය. එතකොට ඒ සම්මාධිත්්‍යයට තමයි අපි කියන්නේ. සතුරාර් ශත්ත්‍යය අවබෝධය කියලා. එතකොට බුදුහරකයෝගගේ චතුරාර් ශත්‍යය අවබෝධය සම්මාධි්ටි සාමාන්‍ය කෙනෙකුගේ සෝතාපන්න ස්භාවේ තමයි සම්මා ධිත්්චි කියලා කියන්න. එතකට මේ සම්මා දිට්ටිය කියලා කියන්නේ දහම් අවබෝධය. එතකොට හැම කෙනකොට මුලින්ම දහම් අවබෝධයට පත්වෙන්ටනේ දහම් අවබෝධයයට පත්වුණ කෙනකොට තමයි නිවන්දකිට පුළහන් වෙන්නේ. එතින් ේනිසා අදයනකොට මේ නිවන්දකීමේ මග යනකොට ඔවුන් අඩුගාන මේ සෝතාපන්න කියෙන ස්වභාවයටත් පත් නොවී. ඒකයන්නේ සම්මාධිත්කයට පත්නොවී නිවන්දකිින් යනවා. සම්මාධිත්‍යයට පත් නොවී නිවන්කිින්ට බෑස් කිසිම කෙනකුට නිවන්දකින ඕනෑම කෙනෙක් සම්මාධිච්වයට පත්හෙන්ඩෝ. නතින් මේ සම්මාධිත්්‍යයට පත්වන්නේ කද සෝතාපන්න වන්නේ කසේද යන්න පිළිබඳව තමයි බුදුහාමුදුරුවෝ කර්ුණ පැහදිලි කරලා තියෙන්නේ. එකට සම්මාධිත්්‍යයට පත්වෙෙන්නේ සෝතාපන්න වෙන්නේ. සත්පුරුෂයගේ සද්ධර්ම ශ්‍රවණයකින්. එතකට ඒ සත්පුරුෂයගේ සද්ධර්ම ශ්‍රවණයෙන් තමයි කවද හරි දවසක සෝතාහා පන්නවෙන්න. තොකට අපි මේ බුද්ධත්වය කරා යන නිවන කරා යන අයකු ප්‍රධාන වශයෙන්ම අපි කොටස් තුනකින් හඳුනාගන්නවා. සම්මා සම්බුද්ධ පච්චේක බුද්ධ අරත් බුද්ධකේ තකොට සම්මා සම්බුද්ධයි පච්චේක බුද්ධයි කාකින්ත් බණක්කහන් නැතුව සයම්භූඥානයෙන්ම. ඔු සම්මා ධත්‍යය පත්ව වන කට බුදුවරගේ සම්මාධිත්‍යය සමානයි බුද්ධත්වය. සාමාන්‍ය මිනිසකුගේ සම්මාධ්‍ය සමානයි සෝතාපන්න සස්වභාවේ. එතක මෙන්න සෝතාපන්න වෙනක තමයි සාමාන්‍ය මනුස්සෙක් නිවන්මකට පැටනවා කියල කියන්න. එකට බුදුහන් මුතුරුවන්ගේ සම්මාධීත්‍යය බුද්ධත්වය. සාමාන්‍ය මනුස්සේගේ සම්මාධිත්‍යය සෝතා පන්න. එතර සෝතහ පන්න කියලා කියන්නේ ශ්‍රවණය තුළින් ඇතිම ප්‍ර්ඥාව. ඒනිසා තමයි ඒ පරතෝ ගෝසක ප්‍රත්ය කියලා කියන්න. ඒනිසා බුදුදහමේ කොතනකවත් භාවනා කරලා සෝතාපන්න වෙනමයි කියලා ත්‍රිපිටක සාක්ෂි කිසි හක්මනේ. හැම තැනම තියෙන්නේ කල්්‍යාන මිත්‍රයේගේ සද්ධර්ම ශ්‍රවණයෙන් විත්‍රමයි සෝතා පන්න වෙන්නේ. බුදුහා මුදුරෝ පස්ස ගමනුන්න අවුරුදු හයක්තිස්ස බන භාවනා කර. ඕුට ස තාපන්න්න වෙන්න්න බැරුණ හැ ුදුහාහමුදුරුව හුණන් තිහැරල ිහිල්ල තමම්ම ගවේශනය කෙරලා සෝතාපන්න බුද්ධත්වයට පත්වනේ බුද්ධත්වයට පත්වෙලා ඇවිල්ල තියෙන පළවෙනි දේශනාවෙන්ම බුද්ධත්වයට පත්වෙලා කෙන පලවෙනි දේශනාවෙන්ම සෝතාපන්ම පත්තයට පත්ෙනවා හා එන මේ කොඩන් හාමුදුරුව සෝතා පන්න වෙන්න කුමින්ද පරතෝ ගෝසක ්‍රත්්‍ය තුළින්. එන පරතෝ ෝෂක ප්‍රත්්‍රකන කල්්‍යාන මත්‍රයෙගේ සද්ධර්මේශ්‍ර වන. ල්යාන මිතරෙගේ සද්ධර්ම ශ්‍රෝණයන්තමයි ෝතා පන්න වෙන්නේ. හනම් මේකට තමයි පරතෝගෝසක ප්‍රත්තිය කෙලාකයන්. ඉට පසේ ඉතුරු හතර දෙන සෝතා පන්න තාවයට පත්තුනේ සද්හම්මෝ සත්පුලිස සන්සේූ සද්ධම්ම සවනෝ කියන අදහස්ස යතතේ බුදුහාමුදුරුවහන්ගේ බනහාලා. හෙෙනම් එතකොට එතනක් තියෙන්නේ. ඒ පරතෝගෝසක ප්‍රත්්කේ ස හයෝනසෝ මනසිිකාරය කියන එක. ඒමනං කාතහරි කවදහෝ නිවන්දකිින්ට අවශ්‍යනං නිවන්දකින්ට අවශ්‍රවන පදනම මූලිකම ලක්ෂණය තමයි සම්මාධිත්තිය, එරෝට සම්මාධිත්්‍යතිය කියන්න සෝතතා පන්නස භාවේ. එනම ෝතපන්න වෙන්නේ කොහොට සම්මාධදිිත්ති ගතවෙන්නේ. කොහොමද පරතෝගෝෂක ප්‍රති්‍යතුින් පරතෝ ගෝසක ප්‍රත්ය කියල කියන්නේ වෙන කෙනෙක්ගෙන් බණහලා. එරෝට වෙන කෙනා කියන්නේ කවද මේ බුදු දේශනාව බණ කියන් අවසර දීල කියන්නේ කල්්‍යාන මිත්‍රයන්ට විතරයි සත්පුරුසින්ට විතරයි දහමාබෝධිට පත්තුනට විතර. දහ මාබෝධර පත් නොව කිසිීම කෙනකුට ද මාබෝධර පත්නෝ කිසිම කෙනකුට පුතදේශලාී නිවන්බන කිරීම අදහ සක් නිවන්බණ කීමේ අවස්ථාවක් දීල නෑ ති බ නිසා ඔබ තේරුන් දැන් ඕෝණ මෙෙන සම්මා ධිත්්තිි කිය ලකයන්නේ සෝතාපන්න සුභාවේ සෝතා පන්න වෙන්නකෝමද පරතෝගෝසක ප්‍රථ්‍යය සහ ජෝනිසුම් එහන පරතෝගෝසක ප්‍රත්තියක රැකයන්නේ චූලවේ මහා වේදල්ල සූත්‍රයට අනුව. විටස්තරයගෙන් බණටකට බණ කියන් දෝන කල්්‍යාන මිත්‍ර විතරයි බණ කියන් ඕෝනේ දහම් ආබෝධයට පත්වනයි විතරයි. මනිෂා නිවන් අවබෝධය සඳහා ඔබ ඇසිිය යුත්තේ බණමයි. හැබැයියේ බනහන් දෝනෙ කාගෙන්ද අවබෝධිල පත්වන කෙනග. ඉතින් බුදු දහමේ අවබෝධයට පත්නොවී බණ කියනක. ආනන් තරිය පාපකර්මයක් සංගබේදයට හේතුවන කාරණාවක්ලස තමයි සංගබේද සූත්‍රයේදි සඳහන් වන්න ඇති මේනිසා අති භානක අති භහංකාර පාපතර කාරයක් තමයි දහම් අවබෝධර පත් නොවේ නිවන්නො දැක සෝතා පන්නවත් නොවී තව කෙනකට බණ කියන්න්නේේ අනඒක ලෝකයේ තියන පාපකර්මයන් අතර භයානකම පාපකර්මය බව සංගබේද සූත්‍රයේ දී සඳහන්න නකට හේතුව තමයි දහම් අවබෝධර පත් නොවනෑ බණ කියන්නගේ උපහම බනවරදිනවා. ඒ බනවරදනකට බුදුහාමුදරුවෝ. ොක කිය පු දේල් බුදුහා මුදුරුවෝ කීවා කියන ුදුහාමුදරුව කියීපපු දේවල් බුදුහාමුදුදරුව ොකීවා කියලා කියවෙනවා. ඒක සංගවේදයට හේතුවන කාරණාව. එකට බදුහාමුදුරෝ දේශනා කරලා තින්නේ ප්‍රඥාශීල සමාධි කළ වැඩ පිළිෝල ඒක තර්කානුකූලයි ඒක ප්‍රාජෝකයි ආර් අෂ්ඨායික මාර්ගයේ පිළිවලක්වෙනවා සම්මාධිතිය සම්මා සංකත්ව කළ ඒ ප්‍රඥා කොටස සම්මාවාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන කොටස සීල කොටස. සම්මා සංකප් සම්මා සති සම්මා වායාම සම්මා සති සම්මා සමාධිකන කොඩස සමාධි කොටස. මේක තමයි පිළිවල මේක තමයි අනුපිළි වල එතක ආර්්‍යස්ායික මාර්්‍යපි කොහෙලීවත් ඉස්සලාම ලියන සම්මා ධීක්තිියයේ. එ සම්මා ධර්්‍යශ සම්මා සංකපය ැන ප්‍රඥාව කොට ඊට පසේ සීල ඉට පත් සමාදී. එම් ප්‍ර්ඥාව හවිදය වුණු. නිවන් දැකප කෙනකොට තමයි සීලයක් රැකින්නේ මේ රකින සීල බුදු දහමේ නෑ රැෙන සීලායි තියෙන. මේ නිසා බුදුහමුදරෝ ගොල්නගපු පිවලම. ද ෘතික ලකට බුදු හමුදුරුවෝ මේ දක්කවෝ පිළිවල්ල විකෘති කරණ එක දහම් විකෘරති කිරීමත් දහම් විකෘති කරනේ කානන්තර්ය පාප කරමය. මනිසා අද හුගක් පොත්පත්වල හාමුදුරුව ෘෂා කරන්ඩ උත්සහ කරන්ඩ දරනවා මෙන්න මේ සීල සමධි ප්‍රඥා කල සීල සමධි ප්‍ර්ඥාන් කලක කියන්නේ කල්්‍යාන මිත්‍රයේ කම්බෙනකං ඒ යම මේ කනුගමය කරන වැඩිවියවල කල්්‍යා මිත්‍රය හම්බුනාට පස්සේ ඕගේ ප්‍ර්ඥා සීල සම බෞව්ටේ දහම් හත වෙන කරනන්න. ම කියලා. එනි ම ීල න ද ම ක න හිද ම ංකල් ම කල් ීෘ ල හ . ඒ ී ර ම . කලේකට වෙලා සීලයේ රකිවින් පස්ස ප්‍රඥාව අවද වුණවා කිය සංකල්පයක් තමයි. ය හින්දු දහමතුල තින ජහින දහමතුල ති ුදු හමතුළ අන්කයකට ප්‍රඥාව. ප්ඥාවත්තා සයන් දම්ම නායන් දම්ම දු ප්ඥා නිසා ප්‍රඥාව අවධවෙන්න ය ම් ප්‍රඥාව සමානයි සම්මාධීතින සම්මාධතයට පත්්‍ය කොහොමද පරතෝගෝසක ප්‍රත්්‍ය තුරින්. එ පරතෝගෝෂක ප්‍රත්තිකයන්න මොකක්ද පරිබාහිර කෙනෙගේ. බනක් අහලා ඇකේ නවබෝධි කට බනක අන්ඩෝන කවුද බුදදු දේශනාවට අනුව බණ කියන් ඕනේ දහම් අවබෝධයට පත්වන අල්්‍යාන මිත්‍රය විතර්මයි. බුදුි දහමේ තුළ දහම් ආබදර පත්නෝනු කිසිම කෙනෙකට බණ කියයන් අවසර දීලනෑ. එන බදහ ද රොකයන්න අය මේ අරියු අර්තාංගිකෝ මක් ගෝසේීයඇති ද සම්මා දිි්‍යය සම්මාකම්ප එනම්මට ඉස්සලාමේ දහම් නැස විවරවනා සම්මා දිිත්්‍යයට පත් වුණ මේ සම්මා ධිත්්‍යයට පත්වනක තමයි බුදහම් දුරන්ගේ බුද්ධත්තය කෙලකියන් එකතක මෙන්න මේ සම්මා දිිත්්‍යයට පත්වන කෙනෙක් සම්මා දිිත්්‍යයට පත්වන කෙනෙක් තුළ නිවන සම්බන්ධයන්න ට ඒම සැකයක් නැතුව නිව නවබෝධකර ගැනීමට නිවන පැහැදිලි කර ගැනීමට හුග හැතිහාවක් කියියනවා. තින් එනිසා මේ සම්මාධීත්්‍යයයට පත්වනවා කියන එක සද්ධර්ම ශ්‍රෝණයක් තුළින් මයි සිද්ධ වෙන්නේ. ඇකට බදුහාමුදුරුවන්ගේ පලවනියටම බනහලා සෝතාපලන්න නවනේ සම්මාධ්‍ය පත්වනය කොන්ඩන් හාමුදුරුව. ඉන්පස්සන බනහල්ලමයි පරතෝගෘසක ප්‍රත්තිය තුළින් මයි සෝතාපලන්න වෙන්නේ. හ ල ල න මස නක් ර ග ල ම හහි හන් න්න ට පැවබ සෝත පන්න වෙෙන්ඩ දම හමෝටමේ හම වටහගන්න බෑ. අපේ මේේ කියන බන ැමෝටම වටහගන්න බ හමෝතම තේරු ගන්න බෑ ක තේරු ගන්න පුළහන් වන්න කවබෝධිරගන්න ළහන් වන්න මත් ල්ප ප්‍රමාණයක නි සා ම න්හර න හම හොදවගේ සමානන. බනහන පිරිස මේ දම අවබෝධ කරගන්නන්නේ මහමුදන කංහැන්දට ගණඩ වතර ස්ටක් වගේ. තාමත්ම සුල් ප්‍රමාණයක් තමයි මේ දම අවබෝධ කරගන්න. එදි මේනිසා මේ සම්මාධිප්චි ගතවෙනක තමයි දම්සත් පැවතම සූත්‍රය අංක එකට දක්වල තියෙන ඇතිම බුදහාහමුරොත් බෙන්න්න මේ ආකාට සම්මා දිිත්්ති ගත වුණ ඒ සම්මා ධිත්ති ගතනයයි කළ බුදුහාමුදුරන්ගේ දේශනා බදුදහමුදුර බුද්ධතේ පත්න එක. එන අපි ඉතාමාත්ම පැදිලි නිවන් නවබෝධයේ සඳහා සම්මාධිච්චයට පත්වීම සඳහා සෝතා පන්ම සඳහා මූලිකම කාරණ වන්නේ කල්්‍යාන මිත්‍රයගේ සද්ධර්ම ශ්‍රවන හිෙන කල්්‍යාන මිත්‍රයා සත්පුරුෂයාගේ සද්ධර්මය තමයි අංක එකේන සත්තුරෂයාගේ සද්ධර්රමයට තමයි පරතු ගෝෂක ප්‍රත්තිේ කෙකයා. එන තුොට සම්මාධ්‍යයට පත්වන කෙනා තුළ ඔහුතුළම ගැඩෙන්න්න ඔහු තුළ වර්ධනය වන සංකල් පාංකල්පතමයි. සම්මංකප කියලක එකට මෙතෙක්කල් ලක තැනීමට විඤ්ඥානයේ තැනීමට දරුත්ම නොනුපුරන් තැනීමට යන වාහන පිළිබඳුල අදාානයම කිරීම මගේ ෙවල් ොල් පිබට අවදාානයම කිීමට තමයි මෙතෙක්කල් සංකල්ප ගොඩ්නැකව. දැන් සංකල්ප ගොඩනගන්නේ නිවන සඳහා. එතුට නිවන සොඳහා සංල්ප ගොඩ්නාගනකට තමන්ගේ පරිබාහිව ජීවිතය ටිකෙන්ටි ටිකෙන්ටි කැහත්ත ඇති මේ ගේ ජීවිතය ඉන්න කෙනෙකුට. ඒ මර සමු සමජෙන් ි හන්් බෑ ඒ සමු සමාජය ට වැඩකට නි සා තම ග හමර දේශනාර නිවන්දකින් ො න න් සසිවරයි පාතරයි අරගන. සුන්ඥාර ෙන්ඩෝොල වනගත ෙන්ඩෝනේ අරන් රක්ක මුල සුම්්‍යාර ගත ඩ නේ හම නැතු මේ එකක කරන්න අමාරයෙන සම්මාදිි්්‍යයට පත් වුණ කෙනාට තමයි සසරය බිය දැෙන්නේ. ඒ සම්මාධිත්්්‍යයට පත් නොවුනු කෙනකුට සසරේ බිය දැනෙන්නේ. එනිසා සම්මාධිත්්්‍යයට පත්වන කෙනාට විතරයි සසරේ බිය දැනෙන්නේ අන්න ඒ බියදැනන කෙනා තමයි සම්මාධිත්්්‍යයට පත්වුණන කෙනා ඒ සම්මාධිත්්්‍යයට පත්වන කෙනා තමයි. ස්ෝතාාපනුනාර්ය සාාවකයා ඒ සෝතාපනු නාර්ග්‍ය සාාවකයා කළයුත්තු එකුමක්ද නිතර නිතරම සම්මා සංකප්ප හොඳ යහපත් සංකල්පන ඇති කර ගණ්ඩෝන. එදර මේ සම්මා වාචා කියලා අපටට හැදිලි කරලා තියෙන යහපත් වචන භාවිතා කර්ඩයි කියලා නමුත් මේ යහපත් වචන භාවිතා කරණයක නමෙයි කරන්ඩෝනය නිවන්ද අත්දුටුවට පස්සේ සම්මා සංකප්ප ඒ නිවන් දැකිින්ට අවශ්‍ය කරන සංකල්පතික ඉතිරු කරගන ඉතුරු සංකල්ප ඉතුරු දැනුම පියයින් කරන්රුවනේ. එතකොට මෙන්න මේ සම්මා සංකප්පය යනකොට තමන්ගේ නිවනු සඳහා පමණක්ම අදාලවන කර්මකාරණා තමයි කේන්ද්‍රගත වියයුත්ත. සම්මාදික්්්‍යියයට පත්වීම යනු සෝතාපන්න ස්වභභාවයම බවල් මෙහි සඳහන් කරනුවලින් පැහැදිලිවම හඳුනාගණ්ඩ පුළහන් වෙනවා ඉතින් ඒනිසා බුදුවදයකුගේ සම්මාධිත්‍ය ගතවීම බුද්ධත්වයත් සාමාන්‍යය කෙනකුගේ සම්මාධිත්‍යය ගතවීම සෝතාපන්න ස්වභාවයක් බව තමයි අපට අවබෝධ කර ගණඩ තියෙන්න්නේ දම් සපපවතුම් සූත්‍රයේද ඉතා පැහැදිලිවම මෙතන සඳහන් කරන්න බුදුන් වහන්සේගේ මේ ඇතිවුණු අවබෝධය. ඉතින්ගේ අවබෝධය පළවෙනි අං්‍රය තමයි සම්මාදීත්කිි එතකොට සම්මා දිට්්‍යියයට පත්වන කෙනාට සම්මා සංකප්ප එයින් පසුව ඒ ඇතිවන සංකල්පනා සියල්ලම ඒ නිවනට සාපේක්ෂකු ඇතිවෙන්ඩෝඕනේ. ඉතින් මේ නිසා මෙන්න මෙවැනි ක්‍රමයක් අනුගමනය කරජෙන යනකොට ඥානකරණ චක්කු කරණී එතකට මේ චක්කු කරණී කියලා කියන්නේ දහම් ඇස විවර වෙනවා කියන එක. එතකොට දැන් අපි දහම් අවබෝධයක්ත් සමඟ යම් කිසි කෙනෙකුගේ ප්‍රඥා ඇසත් පහල වෙනවා. අන්න ඒ ප්‍රඥා ඇස පහලවීම තමයි මේ චක්කු කරණී කියලා කියන්න. එතකට මේ ප්‍රඥා ඇස පහළ වනාට පස්සේ ඕනෑම පුද්ජලය වුගේ නිවන දකින්නේ කොහොමද කියන කාරණාව විමර්ෂණත්මක බලන්න්න පුළහන් වෙන. එකට චක්කු කරණී ඥාන කරණ. උපසමාය අභඤ්ඥාය. එතකොට මෙන්න මේ චක්කු කරණ හෙම නැත්තන් සෝතාපන්න ස්වභාවයට ඇතිවුණ කෙනහුගේ ප්‍රඥාව දියුණු වෙනවා. දැන් අපට හැක් තියෙනවා. නමුත් සෝතාපන්නඋනාට පස්සේ අපගේ ඒ දහම් ඇස විවර වෙන්නේ නිවන අවබෝධ කර ගැනීමට සාපේක්ෂව. ම මෙන්න නිවන් දකින කෙනකුට ඇතිවන අලුත් ඇසකුමක්ද අන්න ඒ අලුත් ඇස තමයි ප්‍ර්ඥා ඇස එතකොට ප්‍රඥා ඇස ඇතිවනාට පස්සේ ඔහු හෝ ඇය තුළ ඇතිවන ස්වභාාවය තමයි මේ නිවන් දැකීම සඳහා අවශ්‍ය කරන කරුණු කාරණ නිවනට සාපේක්ෂකෝ වර්ධනය වීම දකොට එෙෙනම් මොකක්දබේද නිවන කියලා කියන්නේ නිවන කියලා කියන්න උපපත්තිය නැතිකරන ක්‍රමවේදී. එකට උපත්තිය නැතිකරන ක්‍රමවේදේ දී අපි සිද්ධ කරන්න විඤ්ඥාණය නිරෝධ කරන වැඩ පිළිවල. එහනම් සෝතා පන්නවන ආර්ය ශ්‍රාවකයා. සෝතා පන්නඋනාට පස්්‍ය තමයි අවබෝධ වෙන්නේ නිවන කියලා කියන්නේ විඤ්ඥාන නිරෝධය කරන වැඩක්. එහෙනම් මේ විඤ්ඥාන නිරෝධ කරන වැඩේ අපි කරන්නේ කොහමද. විඤ්ඥාන නිරෝධ කරන වැඩේ කරන්නේ? අපි ශෑම මොහොදකම විඤ්ඥාන නිරෝධ කරන අභ්‍යාසේක නියලෙන්ඩනේ එ නම් මේ විඤ්ඥාන නිරෝධ කරන අභ්‍යාසයට තමයි අපි භාවනාව කියලා කියන්න. එතකට මේ දම්සත් තවතුන් සූත්‍රයේදී බුදුහාමුදු විහාමත්ම පැහැදිලියම දක්වොලා තියෙනවා මේ නිවන්මගේ පදනම අය මේවකෝ අරියෝ අට්ටංවිිකෝ මක්්ගු. එ නම් මේ ආර්්‍යෂ්ඨායින්ක මාර්ගය තමයි මේ නිවන්මගේ පදනම. එම් ආරි අස්්ටායික මාර්ගය පදනම වන පලවෙනික තමයි සම්මාදිිත්්‍යිය. එතකොට සම්මා දිිත්්‍යිය කියලලා කියන්නේ සෝතාපන්න ස්වභාවයට පත්වීම සාමාන්‍ය මනුස්සයෙක් න බුදුවරේගගේ බුද්ධත්වයට පත්වීම තමයි මෙතනති මේ අර්ථවත්තෙන්. එතකට මෙන්න මේ සම්මා ධිත්්ති ගතවීම නිසා සම්මා දිත්්‍යයට යමෙක් පත්වීම නිසා. එතකට සම්මා ධිත්්‍යයට පත්වන පුද්ජලයාගේ ඊගාර ස්වභාාවය. තමයි නිවන කරා යන් ොනකට සම්මා විත්්‍යයට පත්වෙනවා කියලා කියන්නේ මේක දැම් යහපත් දැකීම යනාදී වසේ හොඳ දැකීම ආදී වශයෙන් සිංහල පරිවර්තන යන්තියනවා. නමුත් සම්මාධිත්්තිගෙන්න්නේ සෝතා පනට සෝතාපන්න වෙනවා කියලා කියන්නේ නිවන් දැකීමට යන ගමනේදී පලවෙනි වතාවටම මෙන්න මේ විඤ්ඥාල නිරෝධයටත් පත්වනු ස්භාවේ එකට බුදුවරයේ. පලවෙනි වතාවට අනන්ද සංසාරයක් ආපු ගමනය පලවෙනි වතාවට තමයි බුදුවරයෙක් මේ සම්මාධිත්්‍යයට පත්වන මොහොත තමයි බුද්ධත්වය එතකොට අන්න ඒ බුද්ධත්වය පදනම් කරගන ඒ බුදුවරයා තමන්ගේ නිවන් මඟ විවර කරගන්න එතකට බුදුවරය බෝධිස්ොත්ත කාලයේදී කවදාකවත් නිවනි අදදකීමක් ලබ ලනෑ එතකට බුදුවරේ බෝධිසත්ද කාලයේදී දහම් දැනුම එකතු කරමණ යන්න එහතකොට බුදුවරයකුත් බුද්ධත්වයට පත්වන මොහොතේ තමයි නිවය පලවෙනි අත්දැකීම ලබන්න. අන්නේ නිවරණේ පළවෙනි අදදැකීම තමයි සම්මාධිත්්‍යය කියලා කැන එකක බුදුවරගේ සම්මාධිත්්‍යය බුද්ධත්වය. සාමාන්‍ය මිනිහෙක්ගේ සම්මාධිත්තිය සෝතාපන්න ස්වභාවයයි. කෝටිගාම කියන සූත්‍රයේදී බුදුන් වහන්සේ ඉතාමත්ම පැහැදිලිව සතුත්නම් භික්වේ අරිය සච්ඡාණං අනනු බෝධඟ අප පටි වේදා, ඒවමිදන් දීගමදදාානන් සන්ධාවිතන් සංසරිතන් මමච්චේව තුන්හාකංශේවාතී ලෙස සඳහන් කරනවා. මේ කෝටිගාම සූත්‍රයේදි බුදුන්වන් සිතාමත්ම පැහැදිලිව දක්වන්නේ බුද්ධක්ත්වයට පත්වන මොහොතේ තමයි සතුත්නම් භික්කවේ අරිය සච්ඡාන. සතුරාර සත්්‍යයේ අවබෝධ වුණවා. අනනබෝධ අපටි වේඩා මෙතෙක් කලක් මං අනවබෝධයෙන් තමයි මේ ගමනැවිල්ලා තියෙන් ඒවමිදන් දීගමධදාානාම් සංධාවිතන් සංසාරරිතන් මත් චේවතු මහකංචේවාදී. එතොට මේ කෝටිගාම සූත්‍ර ඉතාමත්ම පැහැතුලුව දක්න බුදු වහසේ බද්ධත්වයට පත්වයෙන්ට ොතකට පෙර අපහා සමාන බව ප්‍රෘතාාජන ස්වභාවයක සිතපු බව. ඒනම් බුදුන් වහන්සේගේ පලවෙනි අධයැකීම තමයි මෙන්න මේ බුද්ධත්වයට පත්වන මොහොතේදී ඇතිවුණු සම්මහධිති ස්වභාවේ අන්නඒ සම්මාධත්්‍යය ස්භාවෙන් පස්ස තමයි නිවනේ පළවෙනි අධදැකීම බුදුන් වහන්ස ලබාන්නේ එතකොට නිවන කියන්න මොකක්ද නොයිපදීම එනම් නොයිපදීමේ පළවෙනි අධැකීම බුදුන් වහන්ස ලබන්න බුද්ධත්වයට පත්වන මොහොතේ ඒනම් අපි මෙතෙක්කල් අනන්ත සංසාරයක් එන්නේ විඥ්ඥාණය සකස් කරමෙන් එන්නේඒර විඤ්ඥාණය සකස් කරන්න සෑම මොහොතකම වර්තමාන මොහොතේ වර්තමාන මොහොතේ තමයි මෙන්න මේ මේ නිවන සඳහා අවබෝධය ලබා ගන්න එකකට වර්තමාන මොහොතකදී යම් පපුද්ජලයකුට විඥ්ඥාන නිරෝධයක් ඇතිවුනා න අන්නේ විඤ්ඥාන මරෝධ කරන අභදැකීම තමයි මේ සම්මාධීත්්‍යය කියලා කියන්නේ. එතවට මේ සම්මාධීත්්‍යයට පත්වෙෙන්නේ කවද හරි දවසට කල්්‍යාන මිත්‍රයකය බණක් අහනකොට ඔහු මෙතෙක්කල් ලාපු ගමනට ප්‍රතිවරුද්ධව ඕ මෙතෙක්ල් ලාපු ගමනටඩා වෙනස් වූ අධදැකීමක් ලබනවා. අන්නේ වෙනස්සූ අධදැකීම තමයි කල්්‍යාන මිත්‍රයෙක්ගේ සද්ධර්මයේදී විත්තර කරනවා මේ නිවන කියන්නේ වර්තමාන මොහොතය සිදුවන ක්‍රියා කලාපය. අපි තකට නිවනයි කියලා බොහ වෙලාවට හිතාගරන්න මැරණට පස්සේ සුගතිගාමී වෙන වැඩප්‍රීවෙලක් හෝ මැරණට පස්සේ දුගතිගාමී වන වැඩ පියවලක්තමයි අපිද මේ සසර කියලා හිතාගරන්න. මේ සසර කියල හිතාගනින් එහෙම වභාවයක් න මේ වර්තමාන මොහොතේ කුබනහෝ ආකාරයක අරමුණක් ඇතිව විඤ්ඥානයක් හදනවා නම් අන්න ඒ විඤ්ඥානයේ හැදන ස්වභාවය ඒ විඤ්ඥානයේ හැදීම ඒ විඤ්ඥානය සකස්වීනේ වැඩපිළිවල තමයි විඤ්ඥානය සතස්වීනයේ වැඩපිළිවල තමයි සසර කියලා කියන්න. එතවට මේ සසරින් මිදෙනවා කියලා කියන්න මෙන්න මේ විඤ්ඥාන ක්‍රියාකාරිීත්්‍යය මිදෙනවා. එතකට මේ විඤ්ඥාන ක්‍රියාකාරීතයෙන් මිදීමේ වැඩපිළිියවල. එතුොර විඤඥාන ක්‍රියාකාරිීත්යෙන් මිදීමේ වැඩපිළිවෙලේදී මොකදද අපට සිද්ධවෙන්නේ අපි නිවනාකද්දකිෙන. එතකොට නිවන කියනක ඔබ හොඳතම මතක තියාගාණ්ඩෝනේ වර්තමාන මොහොතක ලබන අදදැකීම. එතපට සම්මාධිප්ති ගතවන්න පුද්ජලයකු සම්මා සංකප්පෝ කියන කියන්නේ නිවන් දැකපු කෙනෙක් සෝතාපාලන්න උන කෙනෙක් අටාවත් මේ සංකල්ප ගොඩනගන්නේ. එතකට මෙතෙක්කල් අපි විවිධාකාරූ සංකල්ප ආකල්ප ගොඩනගමින් ඉන්න. එකට මෙතනොදර මේ චතුරාර්ය සතතිය අවබෝධය. හැමනත්තං ආර් අස්ථානික මාර්ගයේදී සම්මාධිත්්‍යයට පත්වන කෙනාගේ ඉදිරි වැඩපිරිිවලටික තමයි මේ විස්තර කරන්න. එතකොට සම්මාධිත්්‍යයට පත්වන කෙනෙක්ට අය සම්මා සංකප්ප කියලා තවත් මේ සංකල්ප ඇතිවන සම්මාධිත්්‍යයට පත්වනාට පස්සේ මෙන්න මේ නිවන්මගේ සිදුවන ක්‍රියාගලිය. ඇකට සම්මාධිත්්‍යයට පත්වුණ කෙනා සෝතාපන්න තාවයට පත්වුණ කෙන කළ යුක්තේ භාවනාව ඇතකට සම්මාධත්්‍යයට පත්වුණ කෙනා සෝතාපන්න තත්වයට පත්වුණ කෙනාට ඇතිවනව අවබෝධයක්ක ගිහිජීවිතය ඉඳගෙන මේක කරන්ඩු බෑ කියලා එදකොට ගිහි ජීවිතය ඉඳගෙන මේක කරන්න බැයිනං අපි මොකක්්ද කරන්ඩ ඕනේ අප දලාඩන බුද කලාවෙඩ අරං්්‍ය රුක්කමෝල සුං්ාගාර කෙන ස්වභාවයට පත්වෙන්ඩෝන්. එදකට අර්‍ය රුක්කමෝල සුංඥාර කියන ස්ොභාවයට පත්වනාට පස්සේ ඔහු කළයුතු කාර්යක් වෙනවා ඒ කාර්ය තමයි ඔහුගේ දෛනික ආහාරවේල එතකොට ඇඩුම් පෙදුුම් ඒත් යනවාන ඒ පිළිසිදු කර ගැනීම ඒ ටක ඉක්මනීම වැසිකිලි කැසිකිලි කටයුතු ඉවර කර ගැන අන්න ඒ කටයුතුටක ඉවර කරගෙන සියල්ලු සංකල්පලින් මිදහින්ඩනක මේ සම්මා සංකප්ප කියල කියන්න මේ සම්මාධිත්්‍යයට පත්වන කෙනා ගොඩනගෙන තවත් සංකල්පපු නෙමිල් එතකට මෙන්න මේ සියලුම සංකල්පනා වලින් චේතනා වලින් මිදීමේ අභ්‍යාසය එකටයි මු මේක මේ කෙරෙන වැඩපිළිවල තමයි මේ ආර්ෂ්ටායික මාරග විස්තර කරන්නේ. එතකට සෝතා පාන්න වන ආර්යසාාවකයා සම්මාභිත්්ති. එතකට සම්මාධත්ති ක කියෙල කෙන්නු සෝතාපන්න. එනම් සෝතා පන්න උන කෙනා පරප්‍රක්තිය රහිතයි නිවත් මගේදී. ඔහුට කාගෙන්වත් ආය උපදෙස් පතන් ඩෝන්නෑ හුට කාගෙන්වත් මේ සඳහා රැකවරණයක් ඕන්න. ඔහු තනියම මේ ගමන යන්ග දන්නවා. එතකට මේ තනියම මේ ගමන යනකොට ඔහු දන්නවා තමන්ගෙන් නිවන්මගේ කඩ යුතික. එදකොටේ නිවන්මගේ කඩයිම් ටික තමයි, ඔහු ජනගණ්ඩ ඕනේ හු දැනගන්නවා මයි, මම් මේ භාවනාවකින් තොරුව විඤඥාන නිරෝදයකින් තොරුව මට මේ නිවනර්දකින්ට බෑ. හ මේ නිවන අදකින්ට බැයිනම් මොකක්ද කරන්්ඩෝනේ. ම හුද කලා පරිසරය එකට ය අන්දනම හොඩලලා වැඩෝන ගේී ජීවිතයෙන් මිද්ඩෝනේ පැවිදි ජීවිතයත් මම හුද කලා පරිසරයකද තම නි කරණ ඩෝනය කෙන සංකල්පනාටක ඇතිවෙනවා. එවට මේ සම්මාධට්්‍යයට පත්වන කෙනාගේ මේ සංකල්පනා සම්මා සංකප්ප කියන්න තවත් මේ අදහස් ඇති කරගන්නවා කියන එක නෙමෙයි ඒ සියලුම් ඔහුට ඒ එන අදහස් තමයි ම මේ නිවන් මගේ යන්න නම් මම හුද කලා වෙඩෝනේ සමාජ බැඳීමම් අයින් අයින්තරන්ඩන් මගේ යුතු කරම් වගතම් සියල්ලය මං අයිංවල රැකී රක්ෂ කරණය වගේ අයිංවලලා මුදල්ලූ පෙනේ වගේ අංවල මං හුද කලා වෙලා හිටියොත් තමයි මට මේ නිවන පූර්ණය කරගන්නඩ පුළුවන් වෙන්නේ කෙන් ඇතිවෙන අදහස් ඇතිවෙන චේතනා ටික තමයි මේ සම්මා සංකප් පෝගයන්. එල මේ සම්මා සංකපෝ කියල මේ නිවන් දැපු කෙනකොට මේ අමුතිවෙෙන්ආය සංකල්ප ඇතිවන්නේ නෑ චේතන ඇතිවෙනන. නමුත් අදා අපට පතපොතේ විස්තර වෙන්නේ සම්මාධිත්්‍යයට පත්වන කෙනාට සම්මා සංකප්ප කියලේ නිවන්න්නකින්න හොඳද සංකල්පන ඇතියෙනවා. එ නිවන්දකිින්ට හොඳ සංකල්පනාව කියලා කැනෙ මේ සම්මුති සමාජය ඉඳගෙන මටක කරන්්ඩ බෑ කියෙන චේතනාව. ඒ සංකල්පනාටික තමයි ඇතිවෙන්නේ. අන්න ඊට පස්සෙේ ඔහු දක්කිනවා මේ කතාබහ තුළ. ඒ වචන ාවිතා කිරීමත් එක්ක නිවන්දකින්ට බැහැ කියලා. එකට මේ සම්මා වාචා කියලා කියන්නේ හොඳ වචන නෙමේ දැන් අපට අදාපට තියෙන්නේ ඔය පතපොතේ විස්තර කරලාිෙන නිවන්දකින්ට යනකොට ේ හොඳ වචන භාවිතා කරන්්ඩෝන්. ඒ හොඳ වචන භාවිතා කරන්්ඩෝන්නතමයි නමුත් නිවන්දකින්ට යනකොට වචන භාවිතාා නොකරන්්ඩෝනේ. හොඳ වචචන භාවිතාකරොත්. හොඳ විඤඥාන හැදනවා නරක වචන භාවිතාකරොත් නරක විං්ඥාන් හැදෙනවා. ඒහනම් එතකට මේ හොඳ ර. හොඳ සහ නරක කියන වචන භාවිතය ඇතුළින් දැන් අපි දකිනාකාරයට හොඳ වචනලින් හොඳ වින්න්‍යානකොට හොඳ විං්‍යානයක් හදන හොදක මරුණොත් හොඳ තන ගුපත්යක් ලබයි. නරක වචන භාවිතා කරලා ඒවගේ අවස්ථාවකා මැරුණොත් නර්ගතනක ඉපදී. එතකට මේ සම්මා වාචා කියල කියන්න විඤ්‍යානය හැදල් වැඩ පිියව වෙලා. එකට අපි වචී සංකාර කියලාමය කට කියන්න. එකොට වචී සංකාරය තුළ නිවනක් නෑ. වචී සංකාරය තුළ තියන්නේ සසර. හ වචී සංකාර කියලා කියන්නේ වි්ඥානය හදන වැඩපිළියවෙලා. එදකට විඤ්ඥානය හද නැති වැඩ පිළිවෙලේදදි වචන භාවිතා නොකරයෙන් දෝන. මේනිසා මේ බුදුදහමේ කතා කරන්නේ වර්තමාන මොහොත ගැන විතරයි. සම්මාධීත්්‍යයට පත්වනවා කියලා කියන්නේ ඔහු නිවන පිළිබඳව පූර්න අවබෝධයකට පත්වනවා මේටළු. නි පිඳ ර්න බෝධක පත් වන කෙන බ සෝතහ පන්නාකන්න. එතකට මේ නිවන පිළිබඳ පූර්ණ ඔබෝධක පත්න කෙන නිවන පරිපූර්ණ කරට. මේ අභ්‍යාසය කරන්නඩෝන්. අන්නේ අභ්‍යාසේද කෙනව භාවනාව කියලා. ඒ අභ්‍යාසේද තමයි අප කැන සති පට්ටානය කියලා. අන්නේ අ්‍යස. මයි මේ දම්ශ් පරවතුම සූත්‍රයේදී බුදු හාමුදුර පස්ස මහනුට විස්තර කරන්න. එතකට පස්සගහට විස්තර කරහොට කෙන මෙන්න පදනම තමයි ආර්ය අස්ට්‍රායික මාර්ගය. ඒ ආර්යස්ට්‍රායින්ක මාර්ගයට යනකොට පලවෙනියක තමයි සම්මාධිත්තියේ. එන සම්මාධිත්්‍යයට පත්වන කෙන. මේ සම්මාධිත්්්‍යයට පත්ව ආර්ගක ස්වාංග කය හා නිවන් දැකීම සඳහා සම්මති සමාජයේ වගකීම් යුතුකාම් ඒවා ඉෂ්ට කරමින් මේක කරන්න බැහැ කියන ංකල්පනාවටයි පත්වෙන්නේ එතකට ඒ සංකල්පනවතුල හුත්සිින්දු කරනවා ඕ හැසරෙනවා හුදකලා පරිසරයකටයන් මෙන හුදකලා පරිසරයකට ගියට පස්සේ ඔහු මේ සම්මා වාචා කියලක් යන්න තවත් වචන භතාකිරීමන දැංගඔබ නිවන් මග හල තියෙනවා නිවන ගැන කතා කරලා තිෙනවා නමුත් මේ නිවන් දකින්නේ කොහොමද කියන එක නිවන් දැකිම සොඳහා කළයුක්තය කුමක්ද කියන කතාව අද සමාජය ඉස්මත් වෙලානෑ. හැමෝම මොනෝහරි වතින ටිකක් කියවුණවා මන්නේේ කියන්න ඔබට නිවන් දැකිම සොඳහ ඔබ කළයුතු ද. ඒ ඔබ සම්මාහාධවිිත්්‍යයට ප්‍රත්වනා කියන්නේ දහම් අවබෝධර පත්වනු කල්්‍යාන මිත්‍රෙන්ගේ නිවන කියන්නේ මොකදද හරියටම අවබෝධකර ගැනීම තමයි සම්මාධටයක තමයි සෝතහපන්න කියලා කියට මේක සිද්ධවෙන්නේ බනක් කහලම ඒකයි සෝත ආපන්න සෝතහාපන්න කියලා කියන්නේ. ඉති මේමට විිවිධ විධ වාචනාඒක හාමුුර පොත්තුවට කියියලපියෙනවා. නමුත් බඒ ඒවත්ලම ප්‍රායෝකයට නිවන්දකින් ටෝන නම් සොගතා පන්න කියන්නේ නිවන්දකින ක්‍රමයාසා දැන ගැනීම. ඒහ නිවන්දැකීමට තියන බාධාවතමයි විඤ්ඥාන හැදීම. යදොර විඥ්‍යාන හදන්න කොහොමො ඔබ විඤ්ඥාන හදන්න ඉන්ද්‍රියන් හයට ගෝචිරවන අරමුණුත්යෙක්ක. ඒහවා මෙන්න විඤ්ඥාන හදන. ක්‍රියාවලිය තම ඔබ කරන්න එඒකට මේ චක්කු කරන්නේ ඥාන කරණ උපසමායා අභින්ඥාය, සම්බෝධය නිර්්ානා සංවර්ධ පී කියල කියන්නේ. සෝතා පාලුනාට පස්සේ ඔට අලුත් ඇහැත් පහල එක තම මේ ප්‍රඥාය ප්‍රඥාය පහලනාට පස්සේ ඔබට දැනෙනවා නිවන් දැකීමට නං මම මෙන්න මේ එක දැ සම්මූතිය කරන වැඩත් එක්ක නිවන්දකින්ට බැහැ කියෙන ඔබට ඒ සංකල්පනාාව. ඒ අවබෝධයනවා ඒකතමයි සම්මා සංකපෝ කියයන්න්න එකොට එහෙක් ඔබ මේ සම්ති සමාජය වෙෙන් වෙන්්ඩෝනේ මේ ගිහි බැසිම්මුලින් අයි ෙන් දෝන ගිහි ජවිත ගතරක මේ කරන්න ැහක්චන අවබෝධයකට පත්වනවා ඒකතමයි සම්මා සංකප්පය කලකන් එහෙත් අතු මේ සම්මා දිත්්‍යට පත්තුම කෙන මේ සම්මා සංකප්ප හදනවයි කියල මේ අමතු සංකල්පන හදන කනෙමි. ඊට පත් එහිනම් ඔබ කරන්්ඩෝනේ හබද කලා වෙලා පරිසරයකට ගිහිල්ලා. භාවනාව කර මෙන්න මේ භාවනාවට බුදු හාමුදුරකන සපි පට්ානය කියලා එත මේ සති පට්ඨාන භාවනාවේදී ඔබ වචන සියල්ලම නමත් හන්්ඩෝන් නමු දැන් අපට ඕ ගන්න හොඳ වචන භාවිතා කරන නරකවචන ලින් ම බැස්සේෙන්්ඩයි කියලා එහෙම් මේ හොඳ වචන හරි නරක වචන හරි භාවිතා කරනකට ඔබට විඤ්ඥානයක් හැදනවා හනම්න්න මේ වි්ඥා හැතන වැඩපුළිවලින් ඔබ මිදෙන්ඩෝල් එතකොට එහෙම නම් මෙන්න මේ විඤ්ඥාන හදන වැඩපිලි වෙලේද. වි්ඥා හදන වැඩිපිලි වෙලේදී ඔබ සසර කදහගන්නවා ඒ සසරක් දාගන්න වැඩපිළිවල තමයි ඔබ ඉන්න එහෙනම් මේ ප්‍රධානම එකක් තමයි ඔබ මෙන්න මේ වචන භාවිතා කරනකොට විඤ්ඥාන හැදෙනවා හෙන මේ සම්මා වාචා කියලා කියන්නේ ඔබේ සීලය පලවෙනි සීලය තමයි ඔබ නිහඩ බව. මේකට කියන්නේ ආරිය තුෂ්ණම් භූත භාාවයක් කියලා. ඔබ වචන භාවිතා කරීමෙන් වලකින් ලෝඕනේ. එතට සම්මාවාචා කියල කියන්නේ තවත් වචන භාවිතා කරලා හොඳ වචනවලින් ඉන්වයි කෙනෙකනෙමයි. සම්මාවාචා කියයන් ඔබ වචන භාවිතා කරන්නේ මේකට වාරය තුෂ්ණම් භූත භාව හිම් ඔබ කතා නොකළ යුතුයි සම්මාධිත්්‍යයට පත්වන කෙනෙක් නිවන්දැකීමේ යනකොට. අනිත්්‍යක තමයි නිවන් දැකීම සොඳ යනකොට. දැ සම්මා කම්මන්තෝ කියලා කියන්න මේ යහපත් පර්මාන්ත කියල තමයි අපට පොතපතව ගණලපයෙන්නේ. එතකට මේ නිවන්දකින්ට යනකොට වෙලහෙළදාමයි ගොවිතනයි කිය තයි පොතේපයෙන් මේ ගොවි තනයි වෙලහළෙන්දාමයි කොකුර නිවන්දකින්ට බෑ ඉ මේ තමයි මේ දහම විකුරුති කිරීම දවල් සම්මා කම්මන්ද කියල කැන සියලු කර්මාන්තයන්ගෙන් නොබ අයින්වැඩෝන. තොට ඒ සියල්ම ්‍රියාකාරකං ලින් බ අහිං ෙන්ඩ ෝනේ. එනිසයි ක්‍රාකාරකම් ලින් අයිං නොත්තමට නිවන්ද ින් පු ංගන්න. සම්ම ආජීෝ කෙලක න බසිියලුම ජීවන පයන් අහිං වෙන්ඩෝන. මේ ජීවන උපායක් කරග නිවන්කිින්ට බෑ. ඒකයි භික්ෂුවකට රැකීරක්ෂා වෙළහළදාම ලන උපන සියල්ලම තහන කරලාතිය. එකට මේ නිවන්දකින්ට යනකොට යහපත් කරමාන්ත කොරමින් දැ වෙළහෙළදාම කරන්්ඩෝන ඒවා හොඳ වැඩ ගොවිතැන හොඳ වැඩ මස්මාන්වලදාම ආවිධ වෙළදාම ඒවම ලෞකික ජීවිතයේ හොඳ නරක මිසල්. ඒවා නිවන් මගතය අදාළේව නෙමෙ. නිවන්මගේ යනකොට ඔය සියල්ම ක්‍රියාකාරරිත්යගින් අහින් වැඩෝන. එම සාමා. ජ සෝධනය කරන වැඩ පියවලක්න මේ බුද්ධහාසනය තියෙන්න්නේ. ඒ සමාජ සෝදන වැඩපිළවල ආගම්මල වැඩ බුදුහාමුදුරු ආගමික නායකයක්වත් බුදු දහමකැන් ආගමක්කන්න නෙමේ. ඒනම් ඔබ සම්මා ආජීව වෙන් වයි කියලා කියන්න ඔබ සියල්ලුම ජීවන උපායන්ගේ මිදෙන්්ඩෝන. මෙන්න මෙතකට තයි ඔබට මේ සති පට්ානයට යොමුෙන්ද පුළහන්වවෙන්න. ඊට පසුබ සම්වා වායයාමෝ. සම්මා වායාමෝ කියලකැන් ඔබ සෑහින ව්‍යායාමයක් කාරයයක්. උත්සාහයක් දරන් ඩ ඕනේ කුමක් සඳහන්ත සම්මා සතිය සඳහා. එකට මේ ස්‍රිය පිහිටුවීම සඳහා ඇහෙන උත්සාහයක් ඒ ව්‍යායාමය ඒ කර්තා විය. තමයි සම්මාවායාමය වන්න කිසිම කාරියකට නෙමෙයි ඔබ යොමුවෙන්නේ වෙන මේ සතිය පිහිටීම සඳහා තමයි ඔබේ ව්‍යයාාමය ඔබේ ක්‍රියාකාරරිත්තය ඔබේ අවධානයොමුුවෙන් ෝන. එතකට සම්මා සතිය කියල කියන්නේ නිවන් දැකීම සඳහා සතිපට්තාානය දී. ය පිහිතවාඩෝන. එතොට සතිය කියලා කියන්නේ අපිට එන අරමුණු හයක් තියෙනවා. මෙන්න මේ අරමුණු හය නෙමනවාගෙන්ද ඇහැට රූප කණට ශබ්ද නාසයට ගන්ධර් දිවට රස හම්මටස් පරිසු මොලට මතදක. එතකොට මෙන්න මේ හයහකාරයෙන්ගෙන අරමුණු අප ටික 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 අඩු කරණ්ඩෝන්. අ අඩු කිරීමේ වැඩ පිළියවොක් තියෙනවා ඔබ අරං්්‍ය රුක්කමුල සුන්ඥාර ගතවල ඇබට පියාගණ්ඩෝන. එතකොට අපට ඇහැට ආපු අරමුණ වලට අපිට එන සිතවිලි නැතිවයෙන. ඒ පස්සේ තොල්දක වහ ගන්නවා. එතකොට වචන භාවිතේ සහ ආහාර අරගන්නකොට ඇතිවෙන අර තුවල නැතිව වෙනවා ක නි ්බ්ද ප්‍රදේශේයට කික හම බදනක ප්‍රදේශේක ගේකම කනට එන අරමුණ ලට ඇතිව . ඒ සිතුවට ැතිවේෙනවා. ඒට පසේ පරිසරේ ගඩ සුවන්දරයෙන් අඩුවෙන් ඩෝන. එතකට නාශේයට පදනම් කර නැතිවන සිතුවිලි අඩුවෙනවා. පරිසරේ සෞම වෙන්ඩෝන. සීතල උුසුමට මධ්‍යස්ත වූ සවභාවයක් තියෙන්න් ඕෝනේ. එකකට මෙන්න මේ විදිහට අරමුණු පහක් අඩුකරගත්හම ඔබට නවත්තන්ට බැරිව අරමුණක් ඇතින එකතමයි සිතටකේක්ව මතක් වෙනවා මෙන්න මේ මතක්වෙන එකට. සිත පහිටුවීමතමයි සම්මා සති කියලා කියන්නේ. එතොට මේ බුදු දහමේ නිවන්මගේ පදනම ආර්ස්ථයක මාර්ගය කනකට මේ සම්මා සතිය කියන එක වර්ගමාන අරමුණට විතරයි. එකැන මතක්වෙන අරමුණට විතරක් සිත පිහිටවාගෙන සිටීම. සම් මේ අරමුණට වර්තමාන අරමුණට විතරක් සිත පිහිටුහා ගැන ඉන්නකොට අපි තුළ ඇතිවුණ සමාධිය තමයි සම්මා සමාදිය. එතකට සමාධ වර්ග ගොඩක් තියෙනවා. එතකට නිවන් දැකීම සවාධහා අපට වන්නේ සම්මා සමාධිය මකර්ද මේ සම්මා සමාධිය කියලා කියන්නේ. අපට වර්තමාන අරමුණට සිතුවිල්ලක් නැව අරමුණක් නැතිව ඇතිවන සමාධියද ප්‍රමයි සම්මා සමාධිය කියලකයන් එතකට සමාධී වර්ග ප්‍රධහනවසෙන්ම කොටස් තුනකට බෙදහජන්න පුල මිච්චා සමාධී ලෞකික සමාී සම්මා සමාදී. එදකොට නිච්චා සමාධිය කියලකයන්නේ අපි පෙරිි නාාට්‍යයක් බලන්නකොට පොතක් කියනකොට චිත්‍රපටයක් බලනකොට අපේ සිත සමාධී ගත වෙනවා ඒකට. පෙක් ය කල්ලන්ට හදනකොට එතන්ට සමාධියයක් ගතයනවා. වෙඩික්කාරය කුරමාණමක් කල්හොට එතෙන්ට සමාධියයක් ගතයනවා. ඒවට අප ඒවත් සමාධි තමයි. හැබැයි ඒවට කැම මිච්චා සමාධී කියලා. ඊට අමතරව අපි තියනවා ලෝකයේ භාාව නාක්‍රම . කතාර පහුගේ බනවාරයන් දෙකේදීම කතා කර අත්තකිලමතා නියෝගය කියලා අත්තකිලමතා නියෝගය කියලා කියන්නේ ඔය කැලේට වෙලා වනගත වෙලා අරමුණක් කරගන දිානගතයවා මෙන්න මේ දි්‍යාන ගතයනක ලෞකිකයි දිහානගත වනාට පස්සෙත් උපත්තියක් තියෙනු මෙන්න මේ ධ්‍යානගතවීමදී. ආනංජාබි සංකාර රැස්කිරීමේදී ඇතිවන සමාධියයක් තියෙනවා. අන්නේ සමාධියයට අපිකෙනු අනංජාබී සමාධයන්තක් ආනංජාබි සංකාර නිසා ඇතිවන සමාධක කනෙන ලෞග සමාධය. එදකට වද අපි කරන ලෝකයේ අද බහතරයක් කරන භාවනාවලින් ප්‍රතිඵලයක්කස ලැබෙන්නේ අන්න ඒ සමාධියක ලෞක්‍රිකයි. ඒ ෞකර සමාදිය. මෙන්න මේ ලෞක සමමාධියයෙන් ඔබ්බට ගියපු. ලෞක සමාදයෙන් ඔබ්බට ගියපු නිරුවදේනම් වෝ නිවනනම් වූ සමාධියයට අපි කියනවා සම්මා සමාධ්‍යමත එකකන ආර්ය සමාධ හෙමනක් කරමකන රෝකෝත්ත්‍ර සමාදිය. එදකටා මෙන්න මේ සමාධී වරග තුනයි. එ මිති්‍යයාා සමාදිී ලෞක සමාධී සම්මා සමාදී. එහවනත්තං මිත්‍යයා සමාදිී ලෞක සමාධී, ලෝක හොත්තර සමාදිය. එතකට මෙන්න මේ ලෝකෝත්තර සමා 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 එතකට මේ සම්මා සමාධියයේ දී සිද්ධ වෙන්නේ සිතුවිලි නැති අරමුණු නැති සුන්්‍යතහත්දැකීම. එතකට මෙන්න මේකට කියනවා. නාානාසති විහරණය කියලා කියනවා. මෙතකට මේක තමයි ලෝකයේ තියෙන හොඳම සමහධිය. එදකට මේක තමයි බුදුහාමුදුරුව නිරෝධ සමහපත්තිය කියලා කියෙන ොට නරෝධ සමාපත්තියේදී ඉන්න සමාදය තමයි සම්මා සභාගී. ඒහන මෙන්න මේ සම්මා සමාදයට පත්වට තමයි අපි උත්සහ කරගටන්න බුදුදහමේ පදනම ආර්ග්‍යස්්ානික මාර්ගය කියන්නේ මෙන්න මේ පිරිවලට සම්මා ධිත්්‍යයට පත්වනට පස්ස හුතුල සංකල්ප ආකල්ප ඇති වැඩෝනේ මට මේක ගිහිජීතුන කොරන්ඩ බෑ මේක හුදකලා වැඩෝන. හොද කලා වෙල මම් එක කර්ඩෝඕනය කියෙන ඇතින සංකල්පනා නැතිව මේ සම්මා සමාධය සම්මා සංකල්පූ විෙනම සංකල්ප නෙමේ. හොතකට සම්මා වාචා කියල කියන්නේ මේ භානාවට එනගත පස්ස වචන භවිතයේ නැති වෙඩෝන මේ ක්‍රමte ය si මේ ්‍රయකාරිతయ අ duුක නැති කර ా න. න පායන් නැත කරන්නඩුවඩ මෙම සිල්ම ජීවනු පායන් සිල්ම්ම ක්‍රියාකාර්ද නැති නිසා තමයි බුගහම දුවමේ පි පිඩ පාතිව වැඩීම. යකොට පිඩු සිංහවාඩි නඒක නිසා. එතකොට මේ නිවන්මගේ යනවානන් කිසිදු දේපල කිසිදු මුදලා ඒ මුදල් ලිපයහින් ඒව කරකර මේ කරන්ඩ අමහරුල්. ඒකයි විික්ෂුවට සල්ධී අතගානයක නමත් අ්ඩයි කෙලකීවේ. ව්‍යාපාර කරනයක නමත් අන්ඩයි කෙක වාහන පදිනක නමත් අන්ඩයි කෙලෙක්ව මේ කරකර මේ වැඩේ කරන්න බැරි නිසා තකට ඒ. ඇහත්තුන කෙන තමන්ගේ ව්‍යායාමය තමන්ගේ කාරය තමන්ගේ කැපකිරීම තියෙන්න් දෝනේ සම්මාසතය පිහිටවීමට විත රන්මේ සම්මා සර්තිය ඉන්න කෙනනකුට ඇතිවන සමාධය තමයි සම්මා සමාධයන්න. ඔය විදිහතයි ආර්්‍යාස්ථානිික මාර්ගය සකස්සනතකට බුදුවරයක් කරන්න අවබෝධර පත්වනාට පස්සේ හුදකලා පරිසරයකට වෙලා මෙන්න මේ අධ්‍යියනය කරන එක අනනිත දැහුග සූත්‍රවල තියන අබුදු හාමුදුර මාසත්තු වනනා. මේ සම්මා සමාධියක්ක සමයදිල ආනාපාන සති විහිරන්ට සමයදිලා. පිින්ඩ පාතකෙන ික්ෂියට විතරක් එන්ඩයි කියලා වෙන කිසිචනකට එන්ද දෙෙන් නැතිව. බුදුහාමුදුරු මාස දෙකතුන මෙන්න මේ විදරි හුද කලා වෙලා මේ ධ්‍යනය කරල ති නොචින් එනිසාම මේ බුදුවරු පවාමේ හුද කලාව මේ අධ්‍යනය කරන. අන්න්නේ මේ අධ්‍යනය කරමෙන් ඉන්නකොට මජ්‍යිමා පටිපදා තතාගතන බ සම්බුද්ධ ඒතකරන නිතර තර නිතර තර නිතර කර නිත තර න ගරත අපට ොහයයි වෙන්නේ. අප මේ සිතුවිලියහයින් වෙන්න. මජිමා පටිපදා තතාගතය නබි සම්බුද්ධ මෙන්න මවිධත්තය සතාගතය වන්සේ අිම්බුද්ධට පත් වුණ. එතකට චක්කු කරන යාාන කරන උපසමයි අි්‍ය සම්බෝධය නිභාන සංහතතට මෙන්න මේ කාය හැම ොහොතකම කරන්න වෝන්න. අපි නිව දැක්ව අපිද නිව දැල ඉවර අපි දන් රහත්තවල අපිදැ බදල අපිදන් සෝත පන්න වෙලා කියලා එහෙම පැත්සකට වෙලා ඉන්න වැඩ පිරිවලක් නෙමයි බුදුහමැතියෙන්. ඒහම් මෙන්න මේ නිවන් දැකපු කෙන නිතර නිතර නිතරනතව සම්මා සමාධයට පත්වෙන්. එතකට සම්මාධිත්්‍යයට පත්වන කෙනගේ මෙතරම තිබවෙයිති සම්මා සමාධයතුට සම්මාධිත්්‍යයට පත්වුණ කෙන සම්මා සමාධය ඉන්දෝන්. එකන මෙම අතර තුරාව අපට දක්වන අංගලක්ෂණ හයතමයි අප නොකළ හිතුදේවා. කල්පකොටන ගන්ඩ හොඳන අපි වචන භාවිතා කරන්න හොඳන අප සිදු කාරයක් කරන්න හොඳන එක ජීවනඋපායක් කරන්නට හොඳන මේ සඳහාම වායම තියන්ගන මේ සඳහම සති අප පි හිට වන්නඩෝන්. එතකට මෙන්න සම්මාධත් කියල පත්වන කෙනාගේ සම්මා සමාධය ඇතිවේ නොන මේ සම්ම සමාධිය කියලා කියන්නේ සිතු විදි නති ස්වභාවේ මේක තමයි නිරෝධ සමාපත්තිය කියලා කියන්න. එතකොට මේ බුදු දහම ආර්්‍යස්්ටයක මාර්ගගේ තමයි පදනම්. එදට දම්සත් පැව්තුම සූත්‍රයේ පදනම තමයි ම් සමාීයටත් සම්මා සමාධීයට පත්ව ව සම්මාධිත්්‍යයට පත්වෙන්ට තවට සම්මාධිත්්‍යය කෙනකැන්නේ සෝතාපන්න වීම. එකොට මේ සෝතාපන්නන සෝතාපන්න වන කෙනා තමයි බුදු හාමුදුරුවෝ මේ නිවන්මගේ නිවන් වගේ යන කෙන කියෙන දන ගැන්න. එතකට මෙන්න මේ සම්මා දැන් කොන්්ඩ්‍ය හාමුදුරන්ට මේ බණහල සම්මාධිත්්‍යයට පත් වුණ ෝතා තාවයට පත්වුණ. මෙන්න මේ සෝතාපන්න තාවයට පත්වන. මෙන්න සෝතාපන්න තාවයට පටටන මෙන්න මේ ආර්ය ශ්‍රාවකයා. සෝතාපන්න තාවයට පත්වන, මෙන්න මේ ආර්ය ශ්‍රාවකයා තමයි නිවන් දකිින්. ඒනිසා මෙන්න මේ සෝතාපන්න තාවයට පත්වන ආර්ය ශ්‍රාවකයාට බුදුහාමුදු කන ප්‍රඥාවන්තයා කියලා. එකකොට මේ පඥ්ඥාවත්තස්ස අයන් දම්මෝ නායන් දම්මෝ දුප්ප්ඥස්ස. හනම් මේ දහම තිබෙන්නේ ප්‍රඥාවන්තීන්ට විතරයි. මේ ප්‍රඥාවන්තයා කිය නෙකවද. මේ ප්‍රඥාාවන්තයා කියල කියන්නේ නිවන්දකනට යන කෙන. ඒනන්ගේ නිවන්දකින්ට යන කෙනා නිතර නිතර කළ යුක්තත්වනවා. අන්න්නේ නිතර විිතර කළයුක්තම ආර්ී අස්ටායික මාර්ගය නියලීම. ඉතර මේ ආර අස්ටායික මාර්ගය කියලා කියන්නේ නිකම් මේ වතන ගොඩක් වත්. නිකම් හංවේම මේ කළ ජුක්තක් පත් නෙමයි ට තමන් ැන ආර් స్ ක මාර්ගේ ංක ో න්න ో න්න ලක් ෙන වන්දකීම පළවෙනි අදදකීම ලබනවා නිරෝධී අදකිනවා ඒ රෝධී අද කෙන නිතරම නිරෝධ සපජට හින්ද ඕන. ඒ නිරෝ සමාපත්තිරගගේේ සම්මා සමහදිය. එඒන සම්මා සමාධයට පත්ද අප මොකක්දර ඕනේ. සියල සංකල් ො න. සියල සිතු විල් ිද ඕන. ද න ියලු වගකීම් ල ිදන් ෝන. මෙන්න මේ සියලු බැඳීම් වගකවල මදන ච්චලයා වචන කතාා නොකරයි දෝන එහෙන නිවන් දැකින්ට යනකො කියන මූලිකයක තමයි නිහඩ බව නිහට බව ඇතිකරගන්ඩෝන තමන් විසි තම වචන භාවිතා නොකරන්නඩෝන. තමන් මේ වචන භාවිතා නොකර තම මෙන්න මේ අධ්‍යාත්මික . පර්ණය කරන්න ගයනකොට කිසිහ වචනය භාවිතා කරන්න බෑ මෙන්න මේ වචන භාවිතා කරන්න නැතිකමම තමයි ආයියෙක් තුළ මඟ පරලාභියයක්ක් තුල සිද්ධ ෙන්්ඩෝන. එතකට මේකදකන ආරය තුෂ්ණින් භූත භාවි. එහෙන නිවන්දැකපු කෙනා සෝතාපලන වන කෙනා සම්මාධීතිර පත්වන කෙනා නිතර්ම කරන්නඩෝනය වචන භාවිතා නොකර නිහඳ පිළිවතක් අනුගම්මනය කරන්න. එකකොට මේක සවයං විනයක්. ඔට නිවන්දකින්ට බෑ කතා කර කරමේ නිසා සියංවිනිය තමන් ඇතිකරගන්න වචන කතාකාරන්නෑ. එහෙනම් මෙන්න මේ කෙනා කිසිම කාර්ියක නියලෙන්නේ. සම්මා හම්මාන්තෝ කියලා කියන්නේෙේ හොඳ කරු හොඳ ක්‍රියාවල නියලන එක නෙමේ කිසිම ක්‍රියාවක නියලෙන්නේෙන්නේෑ. නිකමක් වගේ ඉන්දෝනේ එකකොට අනුන්ගෙන් තමයි ආහාරටික ගන්න අනුගෙන් තමයි බෙහෙත්්ික ගන්න අනුගෙන් තම අදුන්තෙ ල්ල ගන්නන්නේ අනුන් හදපු තැන තමයිඉන්දෝන මෙම මේකට කෙන සවූපසය කියල කොට සවපසිය දෙඩ පෙළඹිලා ඉන්නවා ගමන යනකොට. ඒනිසා මේ භික්‍ෂුවකට දාන ලැබෙන්නේ බෙහෙත් ලැබෙන්නේ ඉන්ට තැන් ලැබන්නේ. අිින්ද මොනු හරි ලැබෙන්නේ මේම අරගෙන වෙන වන්න රැකිරක්තා කරන්න ස්කෝල ගි ලෝ ගන්නන්යි පාර්ලමේන්තුයන් යි. එහෙම උපතිසාපති කාරල් වැඩ කරන්ඩයි. ඒකට නෙමයි මේ සිව්පසයේ ලැබෙන්නේ මේ සිව්පසය ලැබෙන්නේ මේ කටයුක්ත කරන්න. මේ කතයුපත කරන්ට්‍ර අපට සවපසය ලැබෙන් ඕන. ඒහනම් අතකොට සම්මා කම්මන්තවලින් අතම දන්න ඕන. සම්මමා ආජියෝලින් අතමිදන්න ඩඕන. අතමි දෙරහ මකක්ද කරන්න ඕනේ හුගේ වියෙනයාමේ. හගගේ උත්සාය පොගේ කාර්ිය වඩ ඕනේ සම්මා සය පිහිටුවන එකෙට එකට මේ ව්‍යායාමය තියෙන්න්නේ සම්මා සතිය පහිටවන්ඩ මෙන්න මේ සම්මා සතිට තමයි කැන සතිපට්ටානය කියලා. මෙ මේ සතිපට්ටහනේ නිියලේවා සතිපට්ටහනිම නියලනකොට ඇතිවෙනවා සමාධයක් ඒකට කියනවා සම්මා සමාධිය කියලා. ඒනම් බුදුදහම මේ පදන මාර්්‍යෂ්ටායින්ක මාර්ගගේ ඒක හරියට මහජන ආර්්‍යස්ටයන්ක මාර්ගක මේ වචනනාරකන සම්මාධත්‍යය ක කියන්නකුමද සම්මා සංකප කියයන්නකු මද සම්මාවාචා කියයන්නේ මේ හොඳ ඒවා ගැනල් දැනුමයකතු කරනය නෙමයි. සම්මාධිත් කියයට පත්වන කෙනා මෙන්න මේ අංග සීලය කියලා කියන්නේ වචන භාවිතා නොකර කිසිම කාරයයක් නොකර කිසිම ජීවන උපායක් නොකර ඉන්න එක තමයි සීලය. එකකට මේ අධාපි සීලය කියලා කියන්නේ සීල වෘ්හකිමයක. එදවට සීල වෘත නෙමේ නිවන් මග සංවරත්ටේ න සීලා. යන් සමාධානන් තංමතන් සංවරට්ටේ න සීලාන්. අදහපි මේ සීලය කියලා හිතා කියෙන වෘද්ත සමාධානයක්. sí silkgoட பாசில், லாட்டசில், dhaசசி. එක ඒ බෘථහ ිනය ුෘතතා කියනයක නෙ මේ නිවන් මග කියලා කියන්න. මෙන්න මේ නිවන යනකොට අපි ඉන්ඩෝන පදනමක් කියනවා. ඒ පදන ම තමයි මේ සියලුම ක්‍රියාකාරිත්වනෙන් අයින්වල හුද කලා භූමයක තුල මෙන්න මේ කරන්න ඩුවන්. එකොට මෙන්න මේ කටයුක්ත කරන වැඩේ. මෙන්න මේ කටයුක්ත කරන පිළිවල. මෙන්න මේ කටයුක්තට අප කොහොමොද නියලෙන්න කියන. කාරණාව තමයි අපි අධ්‍යියනය කරන්න ඕ. අන්නේ අධ්‍යියනය කරමින්. මෙන්න මේ මගේ යනයක. අධ්‍යියනය කරමින් මෙන්න මේ මගේ යනක තමයි නිවන් මගේ කියලා කිය නෙතකොට මෙන්න මේ මගේ යනකට අපට ඇතියන සමාධයක්. අපි නිතර මේ සම්මා සමාධිය ඉන්දෝනේ සම්මා සමාධිය කියලා කියන නිරෝ සමාපත්ති. එ නිරෝධ සමාපත්තියට යන වැඩ පිරෝල තයි බුදහා මුරුව දක් ල න බදු හා මුදරුවන්. දවසේ අවදිීවෙලා ඒ තම තමන්ගේ වැඩකටයුතු කරගන පිින්ඩ පාත ගිල්ල බොහෝ සූත්‍රව තියෙනවා දිවා විවරණය සඳහා ඔන්න බුදුහා මුදුරුව කරේට ගිය යෝවර සාහරිපුත්හා මුදුරුවෝ සතියක් තන් තිදින හතක් නිිරෝ සමපත්ති්‍යය සමදදිල නැකිත් අයි කියයනවා හතන්මන්සල නිර සහපත්තියේ විවේකයෙන් ඉදල නැකිත් අයි කියෙනවා හෙනම් එතකට මෙන්න මේ නිරෝධ සමහපත්තියට ඉන්ද හුද කලා භූමියකට වනයකට යනයක මයි හන්වාන්සල කරන්න හෙම ැතුවමේ රහත්තුනයි කියලා උඩිින් පාම්ම පාභගහිල්ල දැන් ඔය කියන හැටියට දැො අන්ත්‍රාධ පොයගගේ දුක රජරන් කාේ අම්මලාට වීවානාගන්න බැල්ලු හන්වාස උඩිය යනොයි කියලා. දැන් එහෙම පුළුවහන්ෙම උඩින් යනකටහම හෙවනැලි වැටනවාද. කෝටි ගානක් කියෙන යන්දයනවා. දැන් අපි උඩින් ප්‍රේන් පණහ කැටක්ග අපට හෙවනැල්ල පේන්නේ එ මේ රහතන්වාස ඩන් යනක කොහොද ෙවනැල්ලක් වැටන්නේ තොට ඒගොලු බහොම වේගෙන් උඩින් ජනවයි කියලා තමයි කියන්න. එදි මෙන්න මේ විදියට එකක අදහස් මෙ සුරංගනා කතා නිසා නිවනාද වැහිලයිතියට හෙනම් ඔපට නිවන්මගේ පදනමතම යාරය්‍යෂ්ටාක මාර්ගයක තමේ දම්සැපැතුන් සූත්‍රේ ස්තරලා මුඩ හාමුදුර විස්තර කරන්නේ මෙන්න මේ සම්මාධිත්්‍යයට පත්වනාට පස්සේ. ඔබළ යුතු වන්නේ නිතරම සම්මා සමාවියට පත්තියන සම්මා සමාධයට පත්වෙන සම්මා සතය පිහිටවන්ඩඕෝන්. එකෝට සම්මා සතිය කෙල කැන්නේ වර්තමාන මොතද සිත පිහිට වන්ඩඕන්. වර්මාන මොතට සිත්ත පිහිටම සොඳහා දරන වෑයමතමයි සම්මාවායාම කියන්නේ. එක මේ සම්මා වායාම වඩග සියල්ම කට පතුලින් අයිං වැඩෝන. ආජවෙන් අයින් වැඩෝඕ. ඒ කාර න වන ාවිතයෙන් අයින්ගෙන්ඩෝඩට. එවට මෙන්න මේ වගේ අයින්මුණට පස්සේ ඔබට හුද කලා භූමියකට වෙලා ඉරිියව්ුවක් පවත්තගන වර්තමානයේ ඇතිවෙන අරමුණට සිත පිහිටුවාගෙන ඉන්නවා මෙන්න මේ වර්තමාන අරමුණට සිත පිහිටවාගෙන ඉදීමේ අභ්‍යාසයට තමයි අපි කියන්නේ සතිපට්ටානය කියලා. එහෙමනම් ආරි අස්ටානික මාර්ගයේ තමයි බුදු දහම මේ පදනුව මේ ආරරි අස්ටානික මාර්ගයකයන් මේ වචනකොඩක් කටපාඩන් කරජන්න එකක් නෙමෙයි. එනම් සම්මා දිිට්ටි කියන්නේ සෝතතා පන්න වෙනවා දහම් අවබෝධර පත්තිනවා නිවන කියන්නේ කුමද්ද අසාධනගන්නවා. මෙන්න මේ නිවන කියන්න කුමක්්දේ අසාධන ගත්හම නිවන අහිමි වෙන්නේ අපට අරමුණක්. ාන හැදමනේ වි ානයක් හදනවයිකන්න හද ප හට දකු රූපට සිතුව ල හදන න දේ සිතු හදන තුල හදන වට රසේයට සිතුවල හදනවා හමට ස් පාර්ෂයට සිතුල හදන ොලේ ත කකට සිතුව හදන ලි හය මිදලා යමක කන කට කිසිම සිතුවල්ලක් නැතිව ඉට වන එක තකන ම සමාදයන සම්ම සමාධයට පත්වවෙන්න . <us> <us> සම්මා දිදත්්‍යියයට පත්වන කෙනෙක් තන සම්මා ධිත්්‍යය කැන සෝතතා පන්ුන කෙන සෝතා පන්නුන කෙනාට විතරයි කවට් හර දවසක සම්මා සමානතා නිරෝ සමාපත්්‍යයට පත්යෙන්ට පුළහුවෙන එහෙමනම් අද දවසත් අපිට අවසන් කරන්න්න පුළහුණේ දැන් දින තුන කවසානයේ දී දම්සපයක සූත්‍රයේ පළවෙනි චේදය විතරයි නිසා මේක දිග සූත්‍රයක් මේක විවරණය කරන්න ඕන තවත් මේක පැහැදිලි කරන්නට මෙන්න මේ දම්සපයු සූත්‍රයෙන් අහලා. දහට කෝටියත් දෙවුරු මඟ පර ලැබුයි කියෙනවා කොන්්ඩන්ගේ හාමුදුරෝ සෝතා පණනායි කෙන ඔබටත් එව තත්වයකට පත්වීමට ඇසු වූ මේ දහම් පදවැල් හේතුවාසනා වීවා කල පාර්ථනා. උතුන් වූ නිර්වාණයට ඔබට මඟ පෙන්වන නිර්්ාන දම් කතිකාමාලාව අද දෙසුමට දායකත්වය දනවා කොළම්ඹ නිවන අබිමුව කණ්ඩායම නියෝජනය කරන මහරගම පදිංචි පත්මා ජයසූරිය මෑණියන් සහ මත්තුම බණ්ඩාර දිසානායක පියතුන්. පජයිසුරිය මැන්යන්ගේ මව මී ගොඩ පදිංචිව සිට මිනිස් ජීවිතය අවසන් කළ ජයසේකර මහත්මියයට න්ඩ ජයිසේකර පපියානන්ට සහමත්තුම් බන්ඩාර දිසානායක මහත්මගේ පිියාවන කුලියාපිටියේ පදිංචිව සිට ාව ප්‍රප්ත ව පුංචි ්ඩා දිසානායක මහත්ම, TMම් ර්තෙන් ෝ මහත්මියයට ඇතුළුව පෞලේ සයලුම මියගේ ඥාතිහිතමිත්‍රරාදීන්ට පින් අනුමෝදන් කිරීමට මේ ධර්මදානය පිරිනබනු ලබනවා. ඒවගේම, ්‍රලාව පදිංචි ජිත දිසානායක දියණියයට නලින්ද මඩවල බෑනනුවන්ට සනුකි සේජා කෙවරාමුණු පුරන්ටත්, විශේෂයෙන්ම මහරගව පදිංචි මෙලන්ති දිසානායක බාල දියනගේ පවතින රෝගකාීතත්වයන් එක්ම ින්ස්ෝවීමට ප්‍රාර්ථනා කරමින් ඇයටත් විද්‍යසේනනාදීර බෑනනුවන්න එඇතුළ පවුල සේලම දෙනාටත් මේ අත්බවයේදීම උතුම් නිර්වාණය අවබෝධ කරගැනීමට නැනනුවන පහළවේවා කියන ප්‍රාර්ථනාව ඇතිවයි මේ ධර්මදාටය පිරනමනු ලබන්නේ. උතුම් නිවන පාර්ථනා කරන ඔබ වෙනුවෙන් නිබ්බාන දහම් කතිකාමාලාව ආශරිත ශ්‍රව්‍ය සංයුක්ත තැටිස් සහ ලියවුුණු පතපොත ලබාදීමට අපි සූදානම් ඔබේ නම ලිපිනේලියූ තැපැල්පතක් හෝ ලිපියක්. නිබ්බාන වූ ගුවන් ඉදුලිය බණ්ඩාර වෙල ලිපිනයට අප වෙත යොමු කරන්න. ඔබ සැමට තෙරුවම් සරණයි. නි්බාන පටිසෝත ගාමී දහම් කතිකාව. නිවන් මග අවබෝධය පිණසමඌව ගුවන් විදුෙන්.ශක්තිනේ සුපහැදිි දියදුූටය.